සුබ දවසක් ආයු බොහෝ වේවා ඔබට හිතවතුනේ අවසර දෙන්න අදත් සුපුරුදු විදියට උන්කට වෙන්න ඔබේ නිවසට ජීවිතාර්ථ සමගින් හැමදාමත් වගේ ජීවිතාර්ථ තුලින් අපි අද දවසේ සුවිශේෂී කාරණාවක් පිළිබඳව කතා කරන්නට හිතුණා පුද්ගලයන් හැටියට නැත්නම් සතුන්ට වේවා පුද්ගලයින්ට සමස්ත පරිසරයට ඉතාමත් වැදගත් වන මාතෘකාවක් පිළිබඳව කතා කරන්නට හිතුවා අපි නිරන්තරයෙන් මීට පෙර ආතුවත් මේ පිළිබඳව සංවාද මතු කරලා තිනවා ඔබත් එක්ක හැබැයි මේට තියෙන වටිනාකම නිසාවෙන් අපි නැවත නැවත මේ කාරණා කතා කරන්නට හිතුවා විශේෂයෙන් අපි කතා කරනවා ජලය පිළිබඳව ජලය පිළිබඳව ඇත්තම කතා කරනවා නම් ඉතාමත්ම පුළුල් අව්‍යාප්තිය කියන්නේ අපිට කතා කරන්නට තිබෙනවා जल मूलाष्ट्र पीलिबंध अभी कथा करवान वर्तमान वैद्य प्रतिष्ठात्मक कोई तरह प्रमाण अभी पावित पुलवान एक्कम जल दूषण भी मे प्रश्न तीयनवा एक्कम अभी भाविता किरीमतीमत्म सुल जल प्रमाण मेनिस निरंतर जल पीलिबंध कति कावन मतुकर्ण हरित टीवी हटियट अभी मे पीलिबंध अत्र कथा अभी पृथ्वी पीलिबंधव गो पृथ्वी अभी दीयट हेत्म वड़ा वेडि प्रमाण जल महिलतीयन हेबई ඔබ දන්නවද අපිට භාවිතයට ගත හැකි ජලය පුද්ගලයාට එහෙම නැත්නම් මිනිසාට භාවිතයට ගත හැකි ජලය ඉතාමත්ම අඩු ප්‍රතිශතයක් තියෙන 100%ට වඩා අඩු ප්‍රතිශතයක් දක්වා ක්‍රමානුකූලව සීග්‍රයෙන් අඩු වෙමින් සිටින අවස්ථාවක සිටින අවධියක මුළු ලෝකයේ මේ පිළිබඳව කතා කරන අවස්ථාවකයි අපි අද දවසේ මාධ්‍ය වගකීමක් විදිහට මේ පිළිබඳව කතා කරන්න කල්පනා කරේ ජලය පිළිබඳව කතා කරද්දී අපේ සංස්කෘතිය ඇතුලේ අපි ජලය දේවත්වයෙන් පිදුවානේ අලුත් අවුරුදු කාලෙ වෙලදී අපි ඉස්සල්ලාම ගෙදර ගෘහණිය වතුර කලයක් අරගෙන ගෙට ගියා ඒත් එක්කම අපි ජලයත් එක්ක ගනුදෙනු කරා ජලයට වැන්දා මහා වැව් අමුණු බැඳුණා අතීත හෙළ රජ දරුවන් පවා ඒකයි කිව්වේ මේ හසින් වැටෙන වැහි එක්ක බිඳුවක්වත් ප්‍රයෝජනෙට ගන්න නැතුව මුහුදර නම් උදාහරින්න එපා කියලා ඒ තරම් ජලයට වටිනාකමක් තියෙනවා හැබැයි ඒ සියලු කරන එක අපි නිවැරදිව ජලයෙන් ප්‍රයෝජන ගන්නවාද ඔබට ප්‍රශ්නාර්ථයක් ඉදිරි කරලම අද දවසේ ජීවිතාරත ආරම්භ කරන්න අපි වැසි ජලය පිළිබඳව කතා කරන්න ඕනේ අපි ශ්‍රී ලංකාවේ අපිට සැලකිය යුතු කාලයක් අපිට වර්ෂාවෙන් වර්ෂාපතනෙන් ලැබෙනවා හැබැයි මේ ජලය අපි නිරන්තරයෙන් කලමනාකරණය කරනවාද නිවැරදිව භාවිතයට ගන්නවාද වැසි ජලය කොයිතරම් ප්‍රමාණයක් අපතේ යනවාද අපි අද දවසේ පිළිබඳව කතා කරනවා ඒ නිසාම අපි අද දවසේ බොහොමත්ම ගෞරවණීයව අපේ මැදිරියට ආරාධනා කර සිටියා ලංකා වැසි ජලය එක්රැස් කරන්නන්ගේ සංසදයට එම සංසදයේ ප්‍රධාන විධායක නිලධාරී තුමියපත් සමගින් සිටිනවා ඇයි නමින් ආචාර්ය තනුජා ආර්යනන්ද මහත්මිය අපි ඉතාමත් ආදරෙන් ඉතාමත් ගෞරවයෙන් ඔබතුමිය පිළිගන්න ආයුබෝවන් ආයුබෝවන් හොඳයි මේක මේ පුළුල්ව කතා කරන්න ඕනේ මාතෘකාවක් ඇත්තරම අපිට මේ පැයකින් දෙකකින් කතා කරලා හමාර කරන්න පුළුවන් මාතෘකාවක් නෙමෙයි ඉතාමත්ම පුළුල් අපසරිය කරන මාතෘකාවක් මේ ජලය කියලා කියන්නේ හැබැයි මෙතෙන්දී අපි තරමක් ලඝු කරගනිමු මේ මාතෘකාව වැසි ජලය කියන තැනට ඒකයි අපි අද දවසේ ප්‍රධාන මාතෘකාව බවට පත් වෙන්නේ අපි වැසි ජලය රැස් කිරීම කියන තැනින් මේ කතාව බහ පටන් ගත්තොත් හොඳයි කියලා මට ඇත්තරම හිතෙනවා මොකක්ද මේ වැසි ජලය රැස් කිරීම කියලා කියන්නේ අපි වැසි ජලය ඇත්තරම රැස් කරන්න ඕනේද කියන තැනින් නම් පටන් ගත්තොත් කොහොමද වැදගත්කම කියන තැනින් අපි කතාව බහ පටන් ගන්නේ හායි දැන් අපි මතක් කිරීමක් කරන්නම් පළවෙනිම අපිට මේ දූපතට ලැබෙන හැම ජල බිඳුවක්ම අපිට මේ ලැබෙන්නේ වැස්සෙන් වැසි ජලයෙන් තමයි ඉතින් වැසි ජලය රැස් කිරීම කියන්නේ ඇත්තරම වහින කාලෙට ලැබෙන වර්ෂාව එකතු කරලා ගබඩා කරලා වැසි නැති කාලෙට පාවිච්චි කරන්න. මොකද අපි දන්නවා අපිට මේ මෝසම් විදියට මෝසම් දෙකකින් වර්ෂාව ලැබෙනවා. ඉතින් වර්ෂාව නැති කාලෙකුත් තියෙනවා. දැන් මේ දවස්වල වර්ෂාව තියෙන කාලේ අඩු වෙලා වර්ෂාව නැති කාලේ නියගෙට වගේ යන ප්‍රමිතාව වැඩි. ඉතින් ඒක නිසා වැසි ජලයේ රැස් කිරීම කියන එක ගොඩාක් වැදගත් වෙනවා මේ කාලගුණ පරිසරසත් සමගම ඉතින් වැසි ජලය රැස් කිරීම කියන්නේ වහින කාලය එකතු කරලා වැහි නැති කාලයට පාවිච්චි කරන්න මේක අපිට ක්‍රම කීපයක් තියෙනවා ඒ කියන්නේ එකක් අපි ගබඩා ටැංකියක හරි ඔබතුමා කිව්වා වගේ වැවක රැස් කරගන්න පුළුවන් නැත්නම් අපි පොළොවේම රඳා ගන්න පුළුවන් ක්‍රමවේද ගොඩක් තියෙනවා පොළොවේම රඳව ගන්න හැකියාව තියෙනවා හැකියාව තියෙනවා ඔව් දැන් අපේ වැව් වලත් ගොඩක්ම අපි ඒ පරමාර්ථයෙන් තමයි ගබඩා කරනවා අපේ වාරි මාර්ග වලට පද්ධති වලට එහෙම දෙන්නේ ඒ වගේම භූගත ජලය වැඩි වෙන්නත් ලොකු ප්‍රවණතාවක් වැඩි මේ වගේ ඒ වැව් වලින් එකතු කරාම
अभी दैन अभी लंका वकीन कारण प्रवेश कालीन अभी टीका लोके पिरीक्सल हृदय किलोमीटर एतन अभी लंका अडवर्टेशन वे जल पावित कर अभी प्रतिशतात्मक इतम अड्डू अग्ञातम एत्र दिन अभी जल वस जल पावित पुरुदेला लोके मुनमेत्र वस जल लोके मुन पावित करण मे गबड़ा करगंड न्याय पावित कर मुनमी तत्व मेक दून वेन रटवा करण चाक्ष मनमे अतम गुड़ाकम दून रटवा मे वगे मे ताक्षण पावचिक विविध वेडवल्ट वैसे पावचिकल तीन जर्मनी करवा ऑस्ट्रेलिया गुडाकते हंगल मुझे ऑस्ट्रेलिया गेवालती है नगर पीट गेवालती है गुडाक ऐति हेम तेनम ंगल्ट नल जाले दिन्न अमार जाले इतकोट एगलूम ए गेदर वैसे जल टैंकिया कनिवार्य आगन वैसे जल तम मत तम यापे ये दीवन की रटवा इंगलते वैसे जाले बुण अपे भोजन गाण वगेम तव तव प्रयोजन तीन वैस जल मंकिया जल के आने वैस के आने जल जल प्रयोजन दिन अभी दवास पटंगत्ला उपाइन नरमने वेतर मम्मी कारण की आने वो मीतल बलब उदासन अवधि तेनाला निंदन तन खाले अतर कोई मुब जल पावित करना सनीपा रक्षा कटयत पुल पास ह्यूम प्यूम कटयत अभी पीली सिद्ध मे हेम देट अभी जल अत्यावश्यक हेबाई दैन अभी वैसे जल अतर वैडियर वैडपूर कथा अभी अक्र सूदने अतर लोक व्याप्ति अभी उन्न तर मे कारण जरगण दीवन रटवलो मे तर वैसे जल प्रमुख दीन तीन के අපි එතනදී ලංකාවටම ලංකාවේ කොහොමද මේ වැසි ජලයේ රැස් කිරීම පිළිබඳ ඔබතුමියගේ තියෙන අත්දැකීම් එක්ක අපි කතා කරමු මොන වගේ තැනකද තියෙන්නේ කියලා. ඔව්. දැන් ඔබතුමා පටන් ගත්තාම කිව්වා වගේ මහා පරාක්‍රම බාහු රජතුමාගේ කියමන අනුව අපි වැසි ජලය එකතු කරන්න එකතු පොළොවට පොළොවේ වැස්ස වහින වතුර ගලා යන්නේ නැතුව එකතු කරන්න කියලා එතුමා කියලා තියෙනවා. ඒ දැනටමත් අපි අපිට වැදින වර්ෂාපතෙන් 165ක් විතර අපත යනවා. ඒ කියන්නේ 165. තෙත් කලාපෙන් 150ක් විතර මම හිතන්නේ. වියලි කලාපෙන් 170ක් විතර අපත යනවා. ඉතින් ඒ අපත යති අපි දන්නවා ගොඩාක් ප්‍රදේශවල මේ ජලයෙන් ගැටලු තියෙනවා. ජලය නැති නිසා ගැටලු තියෙනවා. ये प्रदेश उल्टा अभी अनेक प्रदेश उल्टा विविध क्रम पाचक अभी जल रेख गाणुब की आगे अभी वैव पद्धति अपे राज्य रूप मुतमित वैव पद्धति हदला मे अपे प्रयोजन गाण वगेम पारिसरे रोपणे करना मे मे ये पद्धति वेदगा शिवपाट गोलांगल्ट मे पद्धति समय जल रखन देने वगेम दंग अभी इसम पुराण पांसल गया अभी दाकिन समाज लुक पोकन आगती है पांसल इसर मे पोकन रस वतुर वैसे जल रस कर पाच राज्य क्रियात्मक होना प्रजा जल व्यापूर्ति ये अवस्था सामान्य अभी प्रजा जल देने लिंद किंग हरी मे उदाहरण सिद्ध कर समहार प्रदेश ये क्रम वेद अनुगामी कराने बैरी वेला उन्हाम वैसे जल
රැස්කිරීම අඳුල්ලා දුන්නා. දැන් 1995 ඒක ඒ ව්‍යාපෘති උනේ විශේෂම දිස්ත්‍රික්ක තුනක විතරයි ක්‍රියාත්මක උනේ තෙත් කලාප දිස්ත්‍රික්ක තුනකම. ඊට පස්සේ මේ ගැන උනන්දුව තව වැඩි වෙලා අනිත් වියලි කලාපේ තැන් වලටත් අඳුල්ලා දෙන්න ලංකා වැස් ජල රැස්කිරීමේ आयतने में अभी संसदे अभी मे गृह पारिद्यंजन सन्धा विशेष मे वैसेजले रेस्क्रीमे क्रमे अनि दिस्ट्रिकोल्टा विशेष यलिकलापे दिस्ट्रिकोल्टा आंदुलादेन तीर्णे करण ජලයෙන් අපිට වැසි ජලයෙන් 100%කට වඩා වැඩි ප්‍රමාණයක් අපිට ආස්ති කරන අපි ප්‍රයෝජනෙට ගන්නෙ නෑ. එතරම් ඔබතුම යම් කාරණයක් අතරම මතු කරා වියලි කලාපින් 70%කට වඩා වැඩි ප්‍රමාණයක්. අපි දන්නවා වර්ෂාව අඩු කාලයේ දැඩිව මේ නියඟය නැත්නම් මේ වතුර පාවිච්චි කරන්න තියෙන අවශ්‍යතාවයෙන් වැඩි වශයෙන් පීඩා විඳින වියලි කලාපින් මිනිස්සු එතනදුත් මේ වැඩි ප්‍රමාණයක් අපතේ යනවා කියන්නේම අපි දැන් නැවත නැවත හිතන්න ඕන කාරණාවක් කියලා අතන මට හිතෙන්නේ ඒ නිසාවෙන්මයි ලංකා වැසි ජලයේ රැස් කරන්නන්ගේ සංසදයේ ඉදිරියට ඇවිල්ලා ඔවුන්ගේ නිවැරදි මඟ පෙන්වීමත් එක්ක වර්තමානයේ තියෙන නිවැරදි තාක්ෂණයත් එක්ක සහ ප්‍රායෝගිකව මේ ප්‍රශ්න තියෙන ප්‍රදේශ තෝරාගෙන ඕන් මේක අතරම එක්තරා විදිහක සමාජ සත්කාරයක් විදිහට මම දකින්නේ මේ ව්‍යාපෘතියෙන් දියත් කරනවා අපි ඒ පිළිබඳවත් කතා කරන්නට ඕනි දැන් ඊට පෙර ආතුව දැන් අපි වැසි ජලයේ භාවිතාව පිළිබඳව අතරම කතා කරමු සමහර වෙලාවට අපි ටිකක් මැලිකමක් දක්වනවා මේක පානීය ජලයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්ද කියන පුංචි බයක් මැලිකමක් තියෙනවා. ඒත් එක්කම වගාවන්ට පාවිච්චි කරන්න පුළුවන් නම් කොහොමද? කර්මාන්තාශ්‍රිතව පාවිච්චි කරන්න පුළුවන් නම් කොහොමද? ශ්‍රී ලංකාව තුළ මේ භාවිතයට ගත හැකි ක්‍රමවේදයන් පිළිබඳව අපි යන් සඳහන් කිරීමක් කරමු. ඔව් අපි විශේෂයෙන්ම ගෘහස්ත පරිභෝජන සඳහා තමයි අපි මේ වැසි ජල රැස් කිරීම පද්ධතිය හඳුල්ලා දෙන්නේ. විශේෂයෙන්ම වහලෙන් වැටෙන වතුර. अतरम वेस् जाले की वहाँ इसम पिछुद जाले मुगद पोल में आशप वेला वलाकुल उल्ट गील वलाकुल वेटन अथर तम वेस जाले थिंग एन मार्ग आंव सेम किसी देवाल पुलवा वेस जाले अब दंग अपी पुष्ट खेटेट दंग वेटन पुष्ट खेटेट वहाल तोड़ लगा मुगद एक उसे स्थान एक अभी पिछुद त्यागण पुलवा पोलवट वेटन दसला අපිට පිරිසිදුව වහල තියාගෙන හිටියාම වහලට වැටෙන වතුර පිරිසිදු ගන්න පුළුවන්. ඒ වගේම අපි අර ඉස්ලාම වැටෙන වතුර ටික අපි අයින් කරනවා. වහල සීදිලා යන්න දෙනකන් පොඩ වෙලාවක් අපි වතුර ප්‍රමාණයක් පාවිච්චි කරන්නේ නැහැ. ඒක වෙනම පද්ධතියකින් අයින් කර ගන්නවා. ඊට පස්සේ වැටෙන වතුර පිරිසිදු ජලය පෙරේණයක් හරහා ටැංකියකට එකතු කර ගන්නවා. ඉතින් විවිධ ටැංකි ක්‍රම තියෙනවා. විවිධ ප්‍රමාණයේ टैंक क्रम तीन ये फलात अणुव कुछ वर्षापत लभन के अणुव अभी तीरने टैंकिया हदागा दिन अपे वियलीम प्रदेश वर्षापतने मिलीमीटर नमसी जगे लभे मणारम हम वगे प्रदेश ये प्रदेश उना सामान्य वहालक यानी वर्ग मीटर पणहाक वगे वहालकट वेलीम काले අඩුම ගානේ ලීටර් 80ක්වත් අපිට දවස ගානේ ලබා ගන්න පුළුවන් වැසි ජලය. තමත් විශාල ප්‍රමාණයක් රැස් කර ගන්න හැකියාවක් තියෙනවා කියන කාරණා එතන සඳහන් කරන්නේ. දැන් එතකොට අපි ඕනෑම කාර්යයක් කරද්දී දැන් අපිට ඇත්තටම දැන් වර්තමානයේ වෙද්දී අපි මේ බිල් ගැනීම කතා කරොත් ඇත්තටම අපිට හසුසට ගිහිල්ලා තියෙන තැනන්නේ තියෙන ඒක පැත්තකින් විදුලි බිලේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපි කෙනෙක් ජල මෝටරයක් දාලා වතුර ගන්න ඕන එක පැත්තකින් ඊට යන වියදම ඒත් එක්කම එම නැත්තම් මුදල් ගෙවලා ජලය ලබා ගන්නවා නම් මේ හරහා යන වියදම පිළිබඳව දැන් වියදම් වැඩි කාලයක් නැත්තර මේ තියෙන්නේ. අපිට යම් සඳහන් කිරීමක් සිද්ධ කරන්න හැකියාවක් තියෙනවා නම් ඇත්තටම අපි මේ ක්‍රමවේදයන් මත යැපෙන්නේ නැතෝ වැසි ජලය එකතු කිරීම හරහා යම් ආර්ථිකමය වාසියක් ගන්න පුළුවන් නම් සමාජීය කාරණාවලට එළඹෙන්නට හැකියාවක් තිබුණා නම් මොන වගේ අදහසක්ද ඔබතුමිය දරන්නේ? අනිවාර්යයෙන්ම ඇත්තටම ඔබතුමා කිව්වා වගේ දැන් විදුලි බිල වැඩි වෙනකොට ජල බිලත් අනිවාර්යයෙන්ම වැඩි කරන්න ඕනේ. මොකද මම දැන් ජල බිලේ 80%ක්ම තියෙන්නේ විදුලියට යන වේදම. ඉතින් අපි නාගරික ප්‍රදේශ වලට අපිට නල ජලය ලැබුණත් අපි අඩුම ගානේ 30%ක්වත් අපේ අනිත් අවශ්‍යතාවයන් කියන්නේ ගෙදර ගෙවතු වගාවට වාහන සෝද ගන්න ටොයිලට් එකට වතුර කරන්න ඒ ප්‍රමාණය හරි අපිට වැසි ජලයෙන් ලබා ගන්න පුළුවන් නම් 30%ක් ඉඳලා 60% වෙනකන් අපිට ජල බිල අඩු කර ගන්න පුළුවන්.
විශාල ඉතිරියක් ඒක අපිට හිතුවට අතන අම්මා කර අපිට කර්මාන්ත වලට පාවිච්චි කරන්න හැකියාව තියෙනවා අපි ගොඩක් කරලා දකිනවා වගාම් වගේම ගෙවල් ආස්තිත පුංචි පුංචි කර්මාන්ත සිද්ධ කරනනේ සත්ත්ව පාලනය වෙන්නට පුළුවන් වෙනත් කුෂිකාර්මික ක්‍රම වේද යන වෙන්න පුළුවන් මේ හැම දෙයකටම මේක එක්තරා ආකාරයක හොඳ ආයෝජනයක් බවට පත් වෙයි කියලා අපි විශ්වාස කරනවා මොකද ඔබ මෙච්චර කාලයකට හිතලා නැති කාරණයක් වෙන්නට පුළුවන් අපි උනත් වැඩිය මේ කාරණේ තරම් හිතලා නැති වෙන්නට පුළුවන් ඒ නිසා ඔබ හිතන්නට පොළඹවන්නට ඇත්තටම අපි අවශ්‍ය කරලා තියෙන ඉතාම විශිෂ්ට කාර්යභාරයක් සිද්ධ කරනවා ලංකා වැසි ජලයේ ක්‍රස්කරණාන්ගේ සංසදයේ විවිධ ප්‍රදේශ වලට මේ ක්‍රම වේදය හඳුන්වලා දීලා තියෙනවා උන්ට මඟ පෙන්වීම සිද්ධ කරලා තියෙනවා ඒ නිසා වෙන්න අපි අද දවසේ ජීවිතාර්ථය ඒ සඳහා ඉඩක් වෙන් කළා අපිට තවත් බොහෝ කාරණා කතා කරන්න තියෙනවා අපි විරාමයකට යන්නටත් ඕනේ අපි විරාමෙන් අනතුරුව තවත් කෙනෙක්ව සම්බන්ධ කරගන්නට බලාපොරොත්තු වෙමින් සිටිනවා මේ පිළිබඳව යම් ප්‍රතිපත්ති මේ කාරණා කීපයක් කතා කරන්නට ඒ නිසා අද දවසේ මාතෘකාව ඔබට ඉතාමත් වැදගත් වේ රංජිත් සිටින්න හරිත ටීවී ජීවිතාර්ථ සමගින් විරාමෙන් අනතුරුව ඔබ යලි ජීවිතාර්ථ සමගින් අපි තාමත් වැදගත් වන මාතෘකාව පිළිබඳව කතාබහට ලක් කරමින් ඉන්නේ මීට පෙර අතු සමහර විට ඔබ හිතලා නැති කාරණාවක් වෙන්නට පුළුවන් වැසි ජලය පිළිබඳව වැසි ජලය රැස් කරගන්නට අපිට තියෙන භාවිතාවන් මොනවද ඇයි වැසි ජලය අපි රැස් කරගන්න ඕනේ ඒත් එක්කම උග්‍රව ජල ප්‍රශ්නය තිබෙන ප්‍රදේශයක නම් ඔබ ජීවත් වෙන්නේ ඒ සඳහා කරන්න පුළුවන් ක්‍රියාමාර්ග කොහොමද සරලවම සඳහන් කරනවා නම් මේ වැසි ජලයෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්න කොහොමද කියන කාරණේ පිළිබඳවයි අද දවසේ අපි වැඩි වශයෙන් මේ කතාබහට ලක් කරමින් සිටින්නේ දැන් විරාමයට පෙර අතු අපි යම් කාරණා ටිකක් ඔබට සඳහන් කරානේ ඇයි වැසි ජලය වැදගත් වෙන්නේ මොන වගේ ප්‍රදේශවලටද ඒත්ක රැස් කර ගැනීම පිළිබඳව ඔබ දැන් උනන්දුවක් කැමැත්තක් දක්වනවා නම් ලංකා වැසි ජලය රැස් කරන්නන්ගේ සංසදයේ ඊට අවශ්‍ය කරන තාක්ෂණික මඟ පෙන්වීම කොහොමද මේ කාරණා සිද්ධ කරන්නේ කියන කාරණේ ඔබට කරන්නට සූදානම් වෙමින් සිටිනවා දුරකථන අංකයක් සඳහන් කරලා ඉන්නම් මේක වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා 011127635 011127635 කියන දුරකථන අංකය හරහා ඔබට අමතලා ඔබට බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඔබගේ ප්‍රදේශයට එහෙම නැත්නම් ඔබගේ නිවසට වගවට අවශ්‍ය කරන විදිහට මේ වැසි ජලය රැස් කර ගන්නවා නම් ඔන්න අවශ්‍ය මඟ පෙන්වීම කරන්නට ඕන සූදානම්ින් සිටිනවා වගත් අපි ඔබට සඳහන් කරනවා. දැන් විරාමයට පෙර අතු මම ඔබට සඳහන් කරන්න අපි තවත් කෙනෙක් සම්බන්ධ කර ගන්නවා මේ කාරණාව පිළිබඳව කතා කරන්නට කියලා. අපි බොහොම ආදරෙන් මැදිරියට පිළිගන්නවා ඉංජිනේරු දුලීප් ගුණවර්ධන මහතා එතුමා හිටපු නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ජාතික ජල සම්පාදන හා ජලාප වහන මණ්ඩලයේ. අයිබොන් ඔබතුමන්ට හොඳයි අපි විශේෂ මාතෘකාවක් පිළිබඳව අතරම කතා කරමින් සිටින්නේ වැසි ජලය පිළිබඳව එහි තියෙන වැදගත්කම පිළිබඳව සහ දැන් අපි තරමක් ප්‍රතිපත්තිමය කාරණාවලට ගිහිල්ලා කතා කරන්න පුළුවන් නම් හොඳයි කියලා අතරම විශ්වාස කරනවා. ඒ නිසා වෙන අපි කතා කරමු ශ්‍රී ලංකාව පිළිබඳව කතා කරද්දී මේ වැසි ජලය රැස් කිරීම කියන ප්‍රතිපත්තිමය වශයෙන් ගත්තොත් කුමන තැනකද තියෙන්නේ? නීතියක් තියෙනවද? මොන වගේ තැනකද තියෙන්නේ කියන කාරණා ටිකක් කතා කරමුකෝ. ඔව් මම හිතන්නේ ඕනෑම දෙයක් ඉතිහාසයෙන් පටන් ගන්න එක හොඳයි. එතකොට වඩා නිවැරදිව කරුණු පහදා ගන්න පහසුයි. පැහැදිලිවද? මොකද වැසි ජලය එකතු කිරීම කියන එක අපිට මේ අමුතු දෙයක් නෙවෙයි. ඒක අරුමයක් නෙවෙයි ඉස්සරින්ම කරපු වැඩක්. මොකද වැවක් හදනවා කියන්නේ වැස්ස පතිත වෙන ප්‍රදේශයේ ජලය එකතු කර ගැනීමයි. පැහැදිලිවද? එතකොට අපිට මේ ගැන හොඳ ඉතිහාසයක් තියෙනවා. අපි මෑත අතීතයට ගියොත් එහෙම මම හිතන්නේ බ්‍රිතාන්‍යයන්ගේ කාලේ වුණත් සමහරක් ඉස්පිරිතාලවල සමහරක් අපේ ප්‍රදීපාගාරවල කියන්නේ මුදෙන් එහා තියෙන ඒගොල්ලන් වැස් ජල පද්ධතිය ඉදි කරලා තියෙනවා. අදත් සමහරක් ඒවා පවතිනවා. සමහරක් පුද්ගලික අයත් නිකන් මේ වහලින් එන වතුරට පීල්ලක් දාලා වැසි ජලය කවු කිරීමේ ක්‍රමවේදයක් තිබුණා. සමරක් අය කරගෙන යනවා. ඒ කියන්නේ මේ සියල්ලම වයි කරන්නේ වැඩිපුර රජයෙන් ආධාරයක්වත් අනුබලයක්වත් නැතුව. කොහොම වුණත් පසු කාලීනව තේරුම් ගියා. ඒ කියන්නේ මේකට යම්කිසි රජයේ මැදිහත් වීමකුත් තිබුණොත් හොඳයි කියලා. ඒකින්ද අපි නිකන් මෑත ඉතිහාසයට ආවොත් මේ කතාව පටන් ගන්නේ 2005 විතර. හොඳයි. 2005 විතර අමාත්‍යාංශයේ යෝජනාවක් ගෙනාවා වැස් ජලය ගැන මොන හරි ප්‍රොජෙක්ට් එකක් කරමු කියලා. ඒ අවස්ථාවේදී වැස් ජලය ගැන යමක් කරලා තිබුණා අපි. කිව්වා මේ ලංකාවේ ඕනතරම් ව්‍යාපෘති තියෙනවා. නමුත් අපිට
නැත්තේ ප්‍රතිපත්ති. ඒක නිසා අපි ප්‍රතිපත්ති දැස් ජලයේ වෙනුවෙන් ප්‍රතිපත්තියක් හදමු කියන. ඒකට සම්පූර්ණයෙන් අපිට සහයෝගය ලැබුණා අමාත්‍යාංශයෙන්. ඒ අනුව කමිටුවක් පත් වුණා. මම හිතන්නේ වාසනාවට ඒ කමිටුවටත් පත් වුණේ දැස් ජලයේ ගැන හුඟක් උනන්දුවක් තියෙන අය. 2005 විතර අපි මම හිතන්නේ ඔව් රැස් වෙලා 2005 සමාන 2004 විතර අගභාගයේ අපි රැස් වෙලා පාර්ශ්වකරුවන් හමු වෙලා යම්කිසි දල කෙටුම්පතක් අපි හැදුවා මේ ප්‍රතිපත්තියට මම දැන් කියන්නේ ඒ අපි අනුගමනය කර ඒ ක්‍රමයේද හොඳයි ඊට පස්සේ 2004 අග ඉඳලා 2005 වගේ පහ වගේ වෙනකොට අපි මේ දල කෙටුම්පත ඇරියා සියලු අමාත්‍යාංශවලට සහ ඒ ගමම්ම අපි කැබිනට්ටුවට පොඩි සටහනක් ඇරියා මෙන්න මෙවැනි දෙයක් අපි කරමින් යනවා කියලා. හරි. ඒතර කැබිනට්ටුවත් දන්නවා මෙවැනි දෙයක් කරනවා කියලා. 2005 මාර්තු වගේ වෙනකොට ඉතා ප්‍රජාතන්ත්‍රවාදීව ඒ දල කෙටුම්පත අපි භාෂා තුනෙන් සිංහලෙන් ඉංග්‍රීසියෙන් සහ දෙමළෙන් ෆුල් පේජ් සප්ලිමන්ට් එකක් පත්‍රවල මුද්‍රණය කළා. හොඳයි. يعني මිනිසුන්ගේ දැනගැනීම පිණිස. අපිට මම හිතන්නේ ප්‍රතිචාරයක් ටිකක් හම්බුණා මිනිසුන්ගෙන්. ඊට අමතරව අපි අමාත්‍යාංශවලටත් යවලා තිබ්බා. අමාත්‍යාංශවලනුත් යම්කිසි අදහස් ටිකක් ආවා. මේ සේරම එක්කව කළා අපි සංශෝධනය කරලා මේ 2005 වගේ වෙනකොට අපි ආයෙත් නැවත මේක ඇරියා මේ කැබිනට්ුවට. දැන් මේ කාලවක්කවානු ඇතුළත ඒ කියන්නේ මේ ගැන ටිකක් තව ටිකක් උණුසුමක් ඇති කිරීමට අපි ඉන්ටර්නැෂනල් කොන්ෆරන්ස් එකක් තිබුණා නුවර. ඒකට මේ සාක් රටවල් වලින් බොහොම දෙනෙක් ආවා. සාක් රටවල් වල අමාත්‍ය මණ්ඩල් වලින් කිහිප දෙනෙකුත් එතනට පැමිණියා. ඇත්තම කොහොත් එතන අපිට ඉදිරිපත් කිරීමට හැකි වුණා. ඒකට මේ නුවර ප්‍රකාශනය නැත්තම් වැසි ජලය පිළිබඳ නුවර ප්‍රකාශනය කියලා යම්කිසි මේ පිටුවක විතර ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීමට අපිට හැකි වුණා. කොහොම හරි ජූනි වගේ වෙනකොට ජූනි 2005 වගේ වෙනකොට අපි මේක නැවත මේ කැබිනට්ුවට යවලා කැබිනට්ුවේ අනුමැතිය අපිට ඒකට ලැබුණා. මම හිතන්නේ අපිට එක පැත්තකින් රටක් වෙනුවෙන් ආඩම්බර වෙන්න පුළුවන්. අපි දන්නා පරිදි කැබිනට්ුවකින් අනුමැතිය ලැබුණු මුළු ලෝකෙම තියෙන පළවෙනි ප්‍රතිපත්ති වැසි ජලය පිළිබඳ ප්‍රතිපත්තිය තමයි ඒ. ඒ කියන්නේ අපිට ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපිට ආඩම්බර විය හැකි දෙයක්. ඊට පස්සේ ඔබතුමා ඇහුවා මේ ප්‍රතිපත්ති සහ නීතිය පිළිබඳව. මම හිතන්නේ මෙතන අපි හිතන්නුනො මේ මොකද්ද ප්‍රතිපත්තියක් කියන්නේ මොකද්ද නීතියක් කියන්නේ කියලා. මොකද හුඟක් දෙනට මේක ටිකක් අපහැදිලි දෙයක්. මා මේක දකින්නේ මෙහෙම. ප්‍රතිපත්තියක් කියන්නේ මේ ගොරවන්න පුළුවන් ඒත් දත් නැති සිංහෙක් වගේ. නීතියක් කියන්නේ ගොරවන්නත් පුළුවන් දත් එකක් තියෙන සිංහෙක් වගේ. දල වශයෙන් මම හිතන්නේ එහෙම කිව්වම ඔව් අපිට පැහැදිලි. තාම පැහැදිලි වෙනවා මේ මොකද්ද කියන්නේ. එතකොට දැන් අපිට ප්‍රතිපත්තියක් තියෙනවා. ප්‍රතිපත්තිය කැබිනට්ුවෙන් අනුමැතිය ලැබිලා තියෙනවා. ඒක ඉවර ඒ අවස්ථාවෙන් වගේ තවත් කමිටුවක් පත් කෙරුණා. නීතියකුත් මේ ගැන හදන්නේ කියලා. එම නීතිය පිළිබඳව කමිටුවේ සභාපති කමදරුවේ මම. හොඳයි. අපි ඒ වෙනකොටත් නීතිය පිළිබඳව තරමක් දුරට හිතලා තිබුණේ. ඒකින්ද නීතිය හදන්න අපිට එතරම්ම අමාරුන්නේ නැහැ. නමුත් අපිට උපක්‍රමික වශයෙන් යම් කිසි දේවල් කරන්න තිබුණා. ඒ කියන්නේ අපි දන්නවා මේ ඔබ සහ මම අපි හැමදෙනාම අලුත් නීති වලට කැමති නැහැ. ඕනම කෙනෙක්. ඒකින්ද දැන් මේක කොහොමද මොන නීතියක් මොන දැන්ට පවතින නීතියක් යටතෙන් මේක ගේනවාද නැත්නම් අලුත්ම නීතියක් හදනවාද කියන ප්‍රශ්නෙට අපිට මුහුණ දෙන්න තිබුණා. අන්තිමට අපි තීරණය කරා නෑ මේක අපි පවතින නීතියක් තුලින්ම ගේන එක වඩා හොඳයි. ඒක එහෙම ගෙනාවොත් ඒකට වඩා පිළිගැනීමක් තියෙනවා ඒකේ. අපි කල්පනා කළා අන්තිමට අපි ඒකට පාවිච්චි කළේ ලංකාවේ තියෙන තිබුණ සහ තියෙන පරණම නීතියක්. මොකද මේ ජල පවහනය පිළිබඳව තියෙන නීතිය.
ඒක මේ කියන්නේ සුද්ධය කාලින්දන් තියෙන නීතියක් ඉතා සරලව ඒ නීතිය ගැන සඳහන් කරොත් ඒක කියන්නේ තියන්නේ තමාගේ නිවසේ වහල්ට වැටෙන සහ තමාගේ භූමියට වැටෙන වැසි ජලය තමාටවත් තමාගේ අසල්ලසියාටවත් කරදරයක් නොවි ළඟම තියෙන කානුවර දැමිය යුතුයි නීතිය තියෙන එච්චරයි මම හිතනවා අපි අවුරුදු 100කටත් වඩා ওই නීතිය තියෙනවද නැද්ද කියන එකවත් දන්නේ නැතුව අපි මේ නීතිය අනුගමනය කරලා කියනවා තියෙනවා අපි මේ නීතිය තමයි භාවිතා කළේ මේ නීතිය භාවිතා කරලා අපි කළේ වැටෙන වතුර කානුවට දාන්න කලින් යම් කිසි දෙයක් කළ යුතුයි ඒ දේ තමයි වැස් ජලය එකතු කිරීම ඒතොර කලින් නීතිය එහෙම්ම තියෙනවා ඒකට අපි යම් කිසි දෙයක් එකතු කරලා තියෙනවා ඒ ඈඳාගත් දේ තමයි අපි වැස් ජල නීතිය හැටියට ගෙනාවේ एक गेनावित अभी कल्पना कर ला मैं यूडीए नू अर्बन डेवलपमेंट अथॉरिटी नागरिक संवर्धन मंडल पणता अतुलट दाल समय मैं नीत अभी गेना ये नीत अभी पार्श्वकर्मा की पदने के कथा गल समय मैं हेदुए एक कोहमाहरी गेन अवस्था भी मेहमेकुत्तिमुना एक अन्य यम किसी फरक को अक्तिमुना मुकद देशपाल ने वच मैं आप के दंग कथा कराने देदास हाय देदास हाय वाय कालया नहीं एक काले अभी नीति हादला इबरुनात मैं यम किसी मैति अमात्यांश वेनस भीम अंतिम नीति एलि दुने दास नमे दास नमे अट नीति अक्तियन वैसीजाले बलात्मक මොනවාගේ අරමුණක්ද අපේක්ෂා කරන්නේ ඇයි මේක මේ තරම් වැදගත් වෙන්නේ මොකක්ද මේ අපේක්ෂිත අරමුණ කියන කාරණේ ගැන අපි කතා කළොත් මම හිතන්නේ අරමුණ ගැන කතා කරනවා නම් හොඳම දේ තමයි මේ අපි හදලා තියෙන ප්‍රතිපත්තියෙන්ම යමක් කියවන එක හොඳයි අපි සතුටුයි ඒකට ඒ මොකද ඒකේ තුන්වැනි වගන්තිය හැටියට මාතෘකාව තියෙන්නම වැසිජල කල්මනාකරණ ප්‍රතිපත්ති අරමුණු කියන එක හ්ම් හ්ම් ඉතින් මම මේ मित्र पेली दहाँ एक पोटी कोट सक महिता उब तुम्हारे मैं प्रश्न पील तो रख लेना हेट दिन बिहिवन नगर हरित नगर बवट पत्कर जलपालन मूलाश्रय समीपे हसुरागनी मे अरमुन පුරුල් වශයෙන් යොදා ගැනීම ඉටු කිරීම පිණිස. ඒ කියන්නේ වැසි ජල එකතු වෙන අපි බලාපොරොත්තු වෙන්නේ මත දැන් දැන් මේක 2005 අපි මෙහෙම කතා කරන්නේ හෙට දින බිහි වෙන හරිත නගරේ. ට උපකාරයක් වශයෙන් තමයි. ඒ කියන්නේ ජල පාලනය මූලාශ්‍රයේ සමීපයේ හසුරුවා ගැනීම. ඒ කියන්නේ මේකෙන් වතුර අපිට මේ පරිහරණයට විතරක් නෙවෙයි. මොකද මෙහෙම අපි පාලනය කළා පාලනය කරොත් ගංගවතුර කියන එක නැත්නම් සුළු ගංගවතුර නැත්නම් නාගරික ගංගවතුර කියන එකත් අපිට තරමක් දුරට අඩු කර ගන්න පුළුවන්. මොකද අපි වතුර අල්ල ගන්නවා කියන්නේ සේරම වතුර එකපාරට පාරට යන්නේ නැහැ කියන අදහස. ඒතර තව එකක් මෙතන තියෙනවා. දැන් නම් මම හිතන්නේ අපි හුඟ දෙනෙක් හරිත නගර හරිත වනාන්තරය ගැන කතා කරනවා. නමුත් සමහරක් වෙලාවට ලංකාවේ මේ හරිත කියන වචනේ මේ රජයේ ලියවිල්ලකට ආපු පළවෙනි ලියවිල්ලක් මෙය වෙන්න පුළුවන්. මොකද මේක 2005 ලියවිල්ලක් හින්දා. තරම දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. ඔව්. ඒ නිසා වෙන්න හොඳයි දැන් මේ ප්‍රතිපත්තියක් හැටියට කතා කරොත් දැන් සමහරවිට ඇත්තට මේක අපි හිතන්නෙම නැති කාරණාවක්. මොකද මේ වැසි ජලය අහසින් වැටෙනවා පොළොවට වැටෙනවා වැස්සක් එනවා. හරි. අපි වැහෙන වෙලාවට එක්ක නොතෙමිමු නැත්නම් ওই වැහෙන ටිකෙන් ගස්වැල්ල වලට මොන හරි දෙයක් ලැබෙයි. එතනින් එහාට අපි ඕක මූලිකවම හිතලා නැහැ නේ.
ඔබතුමාට යම් සඳහන් කිරීමක් කරන්නට හැකියාවක් තිබෙනවා නම් මම හිතනවා ඉතාමත්ම වටිනවා කියලා ප්‍රතිපත්තියේ කාරණාවක් ඇතුළේ හෝ වේවා නීතියක් ඇතුළේ හෝ වේවා සමාජීය කාරණාවක් ඇතුළේ හෝ වේවා අපි හැමෝටම යම් දායකත්වයක් දක්වන්නට පුළුවන් නම් අදාදම හෙටට කල දානත් අපි අදම යම් ආකාරකින් වෙනස් වෙලා මේ අහසින් වැටෙන වතුර ටික පරිස්සම් කරගන්න ඕනේ එකතු කරගන්න ඕනේ කියන තැනට ගියොත් ඔබතුමා ඒ පිළිබඳව මොනවාගේ අදහසක් දැත්තරම් දරන්නේ මං හිතන්නේ මෑතක් වෙනකම්ම අපිට නල ජලයේ ඉතා පහසුවෙන් සහ ඉතා ලාභයට ලැබුණ හින්දා මේ ගැන වැඩි අවධානයක් මං හිතන්නේ මිනිස්සු යොමු කරේ නැහැ පැහැදිලි නමුත් මං හිතන්නේ අන්තිම අවුරුදු දෙක තුන වගේ ගත්තොත් සහ ඉතා මෑත යුගයේ ගත්තොත් මං හිතන්නේ ජල බිල වුණත් හුඟක්ම මිල ඉහළ ගිහිල්ලා තියෙනවා එකිට දැන් මිනිස්සුන්ට පොකට් එකට දැනෙනවා ඊට අමතරව අපි දන්නවා අපි කොච්චර අපිට කිව්ව අපිට වත්කමක් තිබ්බත් ජල බිල ප්‍රශ්න නැතුව ගෙවන්න පුළුවන් වුණත් හදිස්සියෙන්වත් ජල නලයක අවහිරතාවයක් වුණත් ජල නලය කැඩුණොත් නැත්නම් පොම්ප කරන්න මේ විදුලිය නැත්තම් කොච්චර සල්ලි තිබුණත් වැඩක් නැහැ තමා ළඟ තමාට ජලය ලැබෙන්නේ නැහැ ඒකින්ද වැසි ජලය කියන එක අපි හැමසම හිතන්නේ මේක අපේ ජල සුරක්ෂිත භාවය ඉහළ නංවන දෙයක්. කියන්නේ අපිට යම් කිසි විදිහකට වතුර එනවා නම් නල ජලය වෙන්න පුළුවන්. අපිට ලිඳක් දිනනවා නම් ඒකෙනුත් ජල සුරක්ෂිතතාවය වැඩි වෙනවා. නමුත් වැස්ස කියන එක දුප්පත් පොහොසත් සුදු කළු උස මහත් හැමෝටම එකසේ ලැබෙන දෙයක්. අපිට තියෙන එකව කරගන්න එක විතරයි. මොන ක්‍රමයකට හරි එකව කරගත්තොත් අපි හැමෝටම ජල සුරක්ෂිතතාවය වඩා ඉහළ මට්ටමකට ගෙනියන්න හොඳයි. ඉතාලම පැහැදිලි. ඔබතුමා කිව්ව තැනට මට එන්න හිතුණා අපිට තියෙන්නේ කුමන හරි ක්‍රම වේදයකට මේක එකතු කරගන්න එක. දැන් ඔබට තියෙන ප්‍රශ්නේ කොහොමද මේක කරන්නේ? අපිට පුංචි මඟ පෙන්වීමක් කරන්න පුළුවන් නම් තවත් වටිනවා කියලා ඔබ හිතුවා නේද? දුරකථන අංකයක් සඳහන් කරන්න 011277635 කියන දුරකථන අංකයෙන් ඔබට හැකියාව තිබුණා ලංකා වැසි ජලය ප්‍රෙස් කරන්නන්ගේ සංසදයේ අමතන්න ඔවුන් මඟ පෙන්වීම සිද්ධ කරා. මොකද ප්‍රායෝගික අත්දැකීම් ඔවුන්ට තිබෙනවා. යම් ව්‍යාපෘතීන් කීපයක් ලංකාව තුළ ඔවුන් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ පිළිබඳ මඟ පෙන්වීම සිද්ධ කළා. ඒ නිසා හොඳම තැනකින් හොඳම විදිහට નિවරදිව මේ තාක්ෂණය ඉගෙනගෙන ඔබත් අත්හදා බලන්න. දැන් භූගත ජලය පිළිබඳව අපි කතා කරන්නට ඕනේ. මේ ජලය භූගතව එකතු කරගන්න පුළුවන්ද? එහෙම නැත්නම් භූගත ජලයට එහෙම නැත්නම් අපි ඔබ සම්ම සම්බන්ධ කරත් ඔබ ගෙදර තියෙන ළිඳට මේ හසින් රටන වතුර ටිකකුත් එකතු කරගන්න පුළුවන්කමක් තියෙනවද? ඒත් එක්කම පාවිච්චි කරගන්න කියන තැනට ගියොත් කොහොමද මේකේ ගුණාත්මකභාවය? මේ කාරණාව පිළිබඳව අපි කතා කරන්නට ඕනේ. අපි කෙටි විරාමයකට යනවා. විරාමයෙන් අනතුරුව ඒ පිළිබඳව කතා කරන්නට සුදුසු තවත් සම්පත්දායකයෙක් සම්බන්ධ කරගන්නවා. රැන්දි සිටින්න හරිත ටීවී ජීවිතාර්ථ සමගින්. විරාමෙන් අනතුරු ඔබ යලි ජීවිතාර්ථ සමගින් වැසි ජලය පිළිබඳව කතා බහකයි අපි මේ ඉන්නේ. අපි බොහෝ කාරණා කතා කරා විරාමයට පෙර ආතුව. එහි තාක්ෂණික කාරණා, ඒත් එක්කම නීතිමය පැත්ත, ප්‍රතිපත්තිමය කාරණා කියන දේවල් අපි කතා කරා. ඔබට කැමැත්තක් තියෙනවා නම් තවදුරටත් මේ පිළිබඳව විස්තර දැනගන්න අපි හිතුවා වෙබ් අඩවියත් ඔබට සඳහන් කිරීමක් සිදු කරොත් හොඳයි කියලා. www.rainwater.org කියන වෙබ් අඩවියට ගියොත් තවදුරටත් මේ කාරණා ඔබට දැනගන්නට හැකියාවක් තිබෙනවා. අපි දුරකථන අංකයකුත් තියෙනවා. වැඩසටහන අවසානයේත් යලිත් වතාවක් ඔබට සඳහන් කිරීමක් සිදු කරනවා. දැන් අපි මෙතනදී තවත් කාරණාවක් පිළිබඳව විශේෂයෙන් කතා කරන්නට ඕනේ. මේ වැසි ජලය මගින් භූගත ජලය අපිට ආරෝපණය කරගන්නට හැකියාවක් තියෙනවද කියන කාරණය. ඒ පිළිබඳව කතා කරන්න අපි ජීවිතාර්ථ මැදිරියට මේ මොහොතේ ආරාධනා කර සිටියා. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ කෘෂිකාර්මික හා වැවිලි ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ එතුමී නියෝජනය කරන්න ඉංජිනේරු හා තාක්ෂණික පීඨය අපි ඉතාමත් ආදරෙන් පිළිගන්නවා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මහාචාර්ය ශාන්තිද සිල්වා මහත්මිය. අයබන් ඔබතුමේද? හොඳයි. අපි ඉතාමත් හොඳ කතාබහක ඉන්නේ. අපේ රටේ ජනතාව ගොවි මහත්තුන් හැටියට පමණක් නෙවෙයි පොදුවේ අපි සියලුම දෙනා දැනුවත් යුතු කාරණාවක් පිළිබඳ අපි කතා බඩලක් කරමින් සිටින්නේ වැසි ජලය පිළිබඳව. අපි දැන් ඔබතුමියගේ මාතෘකාව පිළිබඳව කතා කරද්දී අතර අපි භූගත ජලය කියන තැනට යන්නට ඕනේ. මොකක්ද මේ භූගත ජලය කියන තැනින් මම කැමති ඔබතුමියත් එක්ක මේ කතාබහ පටන් ගන්න. භූගත ජලය කියන්නේ පොළව යටින් තැන්පත් වෙලා තියෙන පිරිසුදු ජලය. මේ ජලය අපි බැලුවොත් ලංකාවේ ගත්තොත් අපි හැමෝම දන්නවා වේලි කලාප, අතරමං කලාප, තෙත් කලාප කියලා තුනට බෙදලා තියෙනවා. ඕ කලාප යටින් මේ භූගත ජලය තැන්පත් වෙලා තියෙන්නේ
जल धारकाव एक्यूफस् लंकावे प्रधानम एक्यूफस् तुनावाने मायोसिन क्रिस्टलाइन हार्ड रॉक एक तद पाषाण हार्ड रॉक इवाम तीरण तद पाषाण मेके जलिए कांपूलवा वेगी हर अड़ी इतकोट वैडियम जलिए वहन दवास कांपूलवा वेगी अड़ूनिशा मतपीटिंग गलागण अत्र प्रमाण वैडी इतिंग अणि एक्यूफस्ट मंकी यापने सहित प्रेद प्रदेश लाइम स्टोन एक्यूफे इक उगंड पुला कांवेंड पुला वेगे हरी वैडी इतिंग इतकोट ये हर वहन जल एम तेमपत्ला देंग आवासना विद्य दी लंकावे सीएट असुवा तीन वेलिकलापे वेलिकलापे अटीन तीयन क्रिस्टलाइन हार्ड रॉक एक्यूफ इतकोट ये एक्यूफ अली पसली का तुले कांपूल बेगे अड़ी उड़ी तेम गलागण वैडी ओ साइंटिफिक नॉलेज के अपे सील मुतल दिनगण हिटपू निशातमी सहेंड वैव प्रमाण खदल तिब्ब वैव पद्धति गम टैंक कैस्केड सिस्टम के लिए कियन वाइक दें एक बेलव पोडी वैवली मतलब एक गलागण यान वत्र मंकालीन की एंडपूल वेगे अड्डू गलागण यान वत्र वैडी निशा मेवा पोडी वैवली इट पास सामान्य लोक वेवल्टे तुले लुकु जलाश नाच्य दूव तिरपने इवागे लुकु जलाश हदेन पुलाम विद्यट मे उडी मत्त पिटिंग गलागने जले कतुकरला तियेनु एक रेन वाटर हार्वेस्टिंग नत्तम बैसी जले कतुकरण विद्य तमाई अपि कालिंग कथा करा किंग पराक्रम कियला तिब्बा एक बिंदुवक्वत् नासी वेन्न नतुव एक अपि प्रयोजन गन्न ओनी कियला ए विद्यट सहेंड वैव प्रमाणयक् तिबुना मे वियलिकलापे इतोर एतनी करे वह जले गतुकने इतने एक मम कालीटे का वेगे अड़ू की भूगत जल के इट अटीन तीयन देव इत गलागन गीयु वत्रोक मूदट गीयु तपिटे तेमपत् बेह ये तेमपत्ल तीन वत्रोली अभी बी गोवितन करणवा अणितेवल करणवा मालू यति करणवा मीन जीवित होदन देवल कोम ये जलाशय अवट इन आये एक प्रयोजन गणना एक तेक्म भूगत जलट हेमिंग हेमिंग वत्रो इकतुना क्रम निशा ये जलाश एक बेव पेद लंगति बीच लिंग वली लिंग वली के लिंग सामान्य मीटर हतलिया पितर गैंबर लिंग वेड पुलवा एक अमाइ गोवि महात्र आय बत्र अरगना बोन गाने ड्रिंकिंग वाटर नहीं डोमेस्टिक वाटर के लापिकने एक पीरसु जलिया इधट मे बेव पद्धति सहेंड प्रयोजन तिबुना एक दिनट आप बलन को दिनट तीसदा एक तीसदा हकित्र तीबुना दें बलन को गाड़ूला दें एके खाली खालीट आप पस्टिक आईंकरला एक प्रणत्ता इतक सहेंड जाले एक तो पुलवाम विदिता एक हदला तीबुने खाली खालीट मिनी सुडी वेनकोटे ये पत्तीवल इन्ना नगर आवाम पास एक बलन विधिया तीसा दें वेट पीरीला जाले एक तो पुलवाम विधिया कोम पिटन ये पत्ला इतक जाले एक तो एना ये कारण तेतम मे कालिदे मे वहीजल सम एक क्रम क्रमे तवत्वत् उन्नकरण विलातीयन इतनी अभी मे लंका रेन वाटर हार्वेस्टिंग फोरम एक बहले इतुन जल टीका एक गुरला ये वत्र वैडिपुरा वत्र टीका अभी लिंग वलट हरवणवा ओवागे परेशन अभी कोटवेहर बदल क्लीनोचि वगे प्रदेश वाली मिस्कोले वाली तीन तन वाली अभी ओवागे वही जल एक ये जल भूगत जल टेकर पुलवा विद्य के लिए बेलवा नो भूगत जल एक नींदे मटम हम पात्र जनवरी वेनको अभी वेस इवर वेनवा इट पास अक्टोबर वेनका ये जलता अभी बोलकरण पावित करें इतना एम विनको अक्टोबर वेनको लिंद हिंदी इतना आप ये जल एक जन अक्टोबर जनवरी वेनका एक जल अभी भूगत जल एकतुकराम अभी परेशन वाले पेन्नवा एक जल लिंदे तीन जल मटम वैडी वेला तीन वे इतोड़ इस्कोल वाली नमाइट दिखटम के इलंग पार जाले के वर्षापतन लेबन तुरु ये इस्कोले अमाइटे पावच गांडपूल बीतीटे एक तिबुण एक अमाइ वैसी जल प्रयोजन इकट एक मेम कारण वैसी जल की अभी कुछ प्रश्न गुणात्मक भाव की कारण पीलवाद
සමහරට සමාජය තුළ විවිධ මතක් තියෙනවා නෑ මිත්‍යා මත තියෙනවා මේ වැස්සත් එක කාලෙකින් වහිනකොට මේ එන දේවල් සමහර රසායනික සංඝටක පිළිබඳව කාරණා තියෙනවා අපි මේ ගුණාත්මකභාවයේ පිළිබඳව යම් ආකාරයක සඳහන් කරොත් මේ භූගත ජලයේ ඇතුළේ මේ ගුණාත්මකභාවයේ පිළිබඳව ඔබතුමියගේ අදහස මොකක්ද දැන් වැහි ජලය එකතු කරනකොට අපි විශේෂයෙන්ම හොඳටම ප්‍රවේශම් වෙන්න ඕනේ තමයි අපි බොන්න ගන්නවද නැත්නම් වීවගාව හරි මොන හරි කුෂිකර්ම අත්‍යශය වලට ගන්නවද කියලා අපි කිව්වා වැව් පත්තදිය කියලා. ඒ වැව් පත්තතියෙන් ගොඩක් කරන්නේ කෘෂිකර්ම වැඩවලට. ඉතින් අපි දැන් කාලෙත් අපිට කෘෂිකර්ම වැඩවලට ඕන නම් නිකම් පතහ නැත්නම් ලීන් වගේ හදලා ඒකට වතුර එකතු කරලා ඒ වතුර අපිට කෘෂිකර්ම වැඩවලට විතරමයි අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ ජලයේ බොණ්ඩම් කරන්න සුදුසු නැහැ. बोन्न करण सुदूस करण अभी कल आचार्य तनुज महात्म्य की वा वहल वहलिंग जाले अभी एकतु करणवा लुको टैंकट फेरो वाली हदपू टैंकट एकतु करणवा इट कल वहल हुंदटम हेदिलाक फस्ट फ्लश अभी वहिला पैभाग्य पित्र हुंदटम फ्लश करण दीला तमा अभी जाले एकतु कराने टैंकट ये विधियट अभी एकतु करो फेरो टैंक संपूर्ण महिल दीयन එතකොට ඉරුවෙලි වැටෙන්න බෑ ඉරුවෙලි වැටුනොත් ෆංගස් ඇල්ගේම ෆෝම් වෙනවා එතකොට ඒක බොණ්ඩ සුදුසු නෑ එතකොට අපි කෘෂිකර්ම වැඩවලට එකතු කරන ජලයේගෙන අපිට ගොඩක් දේවල් හිතන්න දෙයක් නෑ පොළවේ තියෙන යූරියා නයිට්‍රේට් ෆර්ටිලයිසර් ඒවා ඔක්කොම එකතු වෙන්න පුළුවන් මේ ජලයට හැබැයි මේ ජලය පාවිච්චි කරන්නේ අපි කෘෂිකර්ම වැඩවලට නිසා ඒකෙන් අපිට ප්‍රශ්නයක් නෑ හැබැයි බොණ්ඩ කරනවා නම් අනිවාර්යයෙන්ම අපි ඒක පිරිසුදු විදියට එකතු කරන්න ඕන දැන් අපි ඒ වගේ එකතු කරන ජලයෙන් අපි පරීක්ෂණ කරලා තියෙනවා පරීක්ෂණ කරලා තියෙන අණුව අපේ පරීක්ෂණ වාර්තාව අණුව දැන් අපිට pH කියලා ගුණාංග තියෙනවා pH කිය සාමාන්‍යයෙන් WHO කියන විදියට කිව්වොත් 6.5 ඉඳන් 8.5 වෙනකන් තියෙන්න ඕනේ ගොඩක් ප්‍රදේශවල ඒකට ඒ ගාණ ඇතුළතදී තමයි pH එක තියෙන්නේ සමහර ටැංක් වල පොඩ්ඩක් වැඩි වෙලා තිනවා අලුතෙන් හදපු ෆෙරෝසීමන් ටැංක් නම් ෆෙරෝසීමන් ගතිය නිසා pH ටිකක් ආගේ ටිකක් වැඩි වෙන්න පුළුවන් ඊට අමතරව අපි පිරිසුදුට එකතු කරගත්තොත් ෆීකල් කොලිෆෝම් කියන එක ඒක විශේෂම අපි බලන්න ඕනේ ඒක 0 ඒ කියන්නේ බිඳුවයි ඒ වගේම ක්ලෝරයිඩ් නයිට්‍රේට් ඒවා කොහොම WHO ලෙවල් එකට යටින් තියෙනවා ඒ කියන්නේ WHO කියලා තියෙන බොණ්ඩ සුදුසු ප්‍රමාණයට ඇතුලේ තමයි ඒක තියෙන්නේ එකම ප්‍රශ්නේ කලර් එක බැලුවත් කිසිම වෙනසක් නැහැ ටේස්ට් එක බැලුවත් පොඩි වෙනසක් තියෙන්න පුළුවන් මේ වහි ජලයේ මිනරල්ස් නැහැ අපි ඒක දන්නවා භූගත ජලයේ නම් මිනරල්ස් තියෙනවා වහි ජලයේ මිනරල්ස් නැහැ ඒ නිසා ඒ පොඩ්ඩක් වෙනසක් තියෙනවා ඒ උනාට එහෙම බැලුවොත් ගොඩක් භූගත ජලයේ අපි බැලුවොත් අනුරාධපුර පොළොන්නරුව හරියට අපි වීවගාව ඒව කරනකොට පෝර කොහොම එක සේදිලා පුදුම විදියට ක්වොලිටි ඒ කියන්නේ ගුණාත්මකභාවය අඩු වෙලා තියෙනවා බොන්න කරන වතුර වලට ඉතින් ඒ වගේ ජලයේ බීලා අපි දන්නවා ක්‍රොනික් නිදිසි CKDU වගේ ලෙඩ වෙලා තියෙනවා ඉතින් ඒ සිස්ටම් එක යන නිසා හැබැයි පිරිසුදුට අපි එකතු කරගත්තොත් ඒ ජලයේ බොන්න කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ ඒක අපි සාර්ථක කරන්න පුළුවන් විදියට අපේ පරීක්ෂණ වගේන් අපි හදලා තියෙනවා හොඳයි දැන් අපි මේ ව්‍යාපෘතීන් පිළිබඳව ඇත්තටම කතා කරද්දී අපිටත් හරිත ටීවී හැටියට හැකියාවක් ලැබුණා මේ කොටස් කරුවෙක් බවට පත් වෙන්නට පාර්ශ්ව කරුවෙක් බවට පත් වෙන්නට මේ සමහර ප්‍රදේශවල ඇත්තටම අපටත් යන්නට හැකියාව ලැබුණා ඉතාමත්ම විශිෂ්ට අඳුමින් මේ ව්‍යාපෘතීන් මේ ආයතන හරහා මැදිහත්වල සිද්ධ කරනවා නිවැරදි මඟ පෙන්වීම සිද්ධ කරලා තිනවා විශේෂයෙන් මේ ලංකා වැසිජලයේ රැස් කරන්නන්ගේ සංසදෙන් මේ නිවැරදි මඟ පෙන්වීම සිද්ධ කරලා තිනවා මේ මෙතෙන්දී දැන් සරලවම සඳහන් කරනවා නම් අපි ගොඩක් විලාද නිදක් කපලා අපි නිදාහරහතින උල්පතින් ජලය ලබා ගන්නට බලාපොරොත්තු වෙන ඇත්තටම ඉන්නේ හැබැයි වැස්ස වහින වෙලාවට මේ නිදටම අපිට මේ ජලය එකතු කරගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවානේ මේ තාක්ෂණික ක්‍රමවේදය පොව ඇත්තටම හඳුන්වලා දීලා තියෙනවා මොකද පළවෙනිට එන වැසි වතුර ටික බටයක් කරා වෙනම් පැත්තකට යන ක්‍රමවේදය ඊට පස්සේ විනාඩි 15ක් 20ක් වහින්ද එතනින් එහාට නැවත වතාවක් එන්න පුළුවන් මෙවැනි ක්‍රමවේදයන් පොව හඳුන්වලා දීලා තියෙනවා නේද මේ 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 ක්‍රමවේදය ඇතුළේ වැසි ජලය රැස් කිරීම වැසි ජලය ඇතුළේ එකතු කරලා තියෙනවා හැබැයි ඉතින් අපි ප්‍රවේශම් වෙන්න ඕනේ භූගත ජලය කියන්නේ පොළව යට තියෙන ඉතින් ගැඹුරු ගැඹුරටම තියෙන ජලය ඕකට භූගත ජලයට මොනහරි පොලූට නැත්තම් අනශ අනවශ්‍ය විදියට පොලූෂන් එකතු වුණොත් ඒක අපිට හදන්න බෑ සුද්ධ කරන්න බෑ මේ භූගත ජලය. ඒ නිසා අපි කෙලින්ම වතුර ජලය එකතු කරලා ඒකට ලින්දට හරවනකොට ක්වොලිටි එක බලන්න ඕනේ. කියන්නේ කොච්චර ක්වොලිටි හොඳට තියෙනවා. නැත්තම් ඒක ගිහිලා භූගත ජලයේ ක්වොලිටි එක අඩු කරගන්න පුළුවන්. ඒ නිසා කෙලින්ම එකතු කරනවා නම් අපි ප්‍රවේශම් වෙන්න ඕනේ. ඒක චෙක් කරලා
බලලා මේ මුගත ජලයෙන් ගුණාත්ම භාවය අඩු වැඩි අඩුවෙන් නැහැ කියලා හිතනොත් අපිට කරන්න පුළුවන් හැබැයි වයුපත්ති පැත්තත වලින් තිබුණේ ජලයේ තිබෙන හිමින් හිමින් පොළව අර පස් තට්ටුව හරහා යන එක දැන් අපි කෙලින්ම ජලය එකතු කරනකොට එතනින් ප්‍රශ්නයක් තියෙනවා ඒ නිසා හරීම ප්‍රවේශමේ අපි මේ ක්වලිටි එක චෙක් කරලා තමයි කෙලින්ම මුගත ජලයට එකතු කරන්න ඕනේ ඊට වඩා අපි සජස්ට් කරන විදිය තමයි දැන් මේ අර පෙරොසීමන් ටැංකට එකතු වෙලා ඒකෙන් ඕෆ්ලෝ වෙන එක දැන් වතුර පිරිලා පිරුණාන් පස්සේ ඕෆ්ලෝ වෙන එක නැත්තම් ඩිරෙක්ට්ලි අපි යන විදිය තමයි අපි පරීක්ෂණ කරලා තියෙන්නේ හොඳයි දැන් වැඩසටහන බලන ඔබට මම අර පෙරත් සඳහන් කරා වගේ මේ පිළිබඳව අපි අතර මේ සංවාදය මතු කිරීම හරහා ඔබ උනන්දු කිරීම අපේ අපේක්ෂාව බවට පත් වුනේ අපි එක මොහොතකටවත් හිතපු නැති කාරණාවක් බවට පත් වෙන්න පුළුවන් හැබැයි වර්තමානයේ තියෙන මේ ආර්ථික තත්ත්වයත් එක්ක ඒත් එක්කම ඇත්තටම වර්තමානයේදී මේ මතුපිට ජල ස්තරයන් සමි භූගත ජල ස්තරයන් ක්‍රමානුකූලව සිඳෙමින් යනවා මිනිසාට පාවිච්චි කරන්න පුළුවන් ජලයේ දිනෙන් දින අඩු වෙමින් යනවා ඒ නිසා දැන් මේ මොහොතේ ඉඳන් හරි අපි මේ පිළිබඳව ක්‍රියාමාර්ග ගන්න ඕන හොයන්නට බලන්නට ඕන කියන කාරණේ නිසාවෙන්මයි අපි අද දවසේ ජීවිතාර්ථ මේ සඳහා වෙන් කළේ දැන් ඔබට බලාපොරොත්තුවක් තියෙනවා ඔබ කුමන ප්‍රදේශක ජීවත් වුණත් අපි හිතමු වියලි කලාපය වෙන්නට පුළුවන් සාමාන්‍යයෙන් අතර කලාපයක වෙන්නට පුළුවන් මේ කුමන කලාපයක ජීවත් වෙනවද ඔබට මේ ක්‍රමය අත්හදා බලන්නට පුළුවන් අවශ්‍ය කරන්නේ වැඩි මග පෙන්වීම සිදු කරන්නට ඕන බලාපොරොත්තු වෙන සිටිනවා ලංකා වැසිජල රැස් කරන්නන්ගේ සංසදය සහ ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ වැසිජල රැස් කරන්නන් සඳහා අත්වලක් යනුවෙන් ඔවුන මාර්ගෝපදේශ මාලාවකුත් හඳුන්වා දීලා තිබෙනවා මේ සියලු දේවල් හරහා ඔබට හැකියාවක් තිබෙනවා මේ කාරණා පිළිබඳව දැනගන්නට මේ කාරණා පිළිබඳව විමසන්නට සහ මේ අවශ්‍ය කරන කාරණා කොහොමද සිද්ධ කරගන්නේ කියන සියලුම මඟ පෙන්වීම මේ හරහා සිද්ධ කරලා තියෙන කාරණාත් අපි ඔබට සඳහන් කරනවා ඒත් එක්කම අපි ඔබට නිල වෙබ් අඩවියක සඳහන් කරන්නම් www.lankarainwater.org කියන වෙබ් අඩවියට ගියත් ඔබට හැකියාවක් තිබෙනවා ලංකා වැසි ජලය රැස් කරන්නගේ සංසදයේ මගින් නිකුත් කරලා තිබෙන විවිධ ප්‍රකාශන ඔබට නරඹන්නට දැක ගන්නට හැකියාවක් තිබෙනවා ඒත් එක්කම ඔවුන් දියත් කරන ව්‍යාපෘති මොන වගේද ඒ ව්‍යාපෘති වල ස්වභාවය මොන වගේද කියන කාරණා පිළිබඳව දැනගන්නට පුළුවන් මේ සියලු කාරණා දැනුවත් වන්නට අපි ඔබට ආරාධනා කරනවා ඒත් එක්කම අපි දුරකථන අංකයකුත් ඔබට සඳහන් කරන්න මම හිතනවා මේ දුරකථන අංකයනුත් ඔබට වැඩි විස්තර දැනගන්නට හැකියාවක් තිබෙනවා කියලා 0112 777635 කියන දුරකථන අංකය 0112 777635 කියන දුරකථන අංකයට එමතුවොත් ඔබටත් මේ සියලු කාරණා පිළිබඳ අවශ්‍ය කරන තාක්ෂණික මඟ පෙන්වීම ඕන් හරහා සිද්ධ කරගන්නට හැකියාව තිබෙනවගත් සඳහන් කරමින් අපි අද දවසේ ජීවිතාරිත අවසන් කරනවා අපි විශේෂ මාතෘකාව පිළිබඳව කතා කරේ මේ පිළිබඳව කතා කරන අපිට සම්බන්ධයකින් තිදෙනෙක් සම්බන්ධුනායි තිදෙනත් මතක් කරමින් අපි ඔබතුමීටත් ස්තුතිවන්තන දවසේ සම්බන්ධ වෙලා ඔබතුමීට සමු දෙනවා ආයුබෝවන් හොඳයි සසිරම් හිතවතුනේ අපි අද දවසේ ජීවිතාරත අවසන් කරනවා ලැබෙන දිනෙත් ඔබේ ජීවිතේට වටිනා වැඩියමක් එක්කන බලාපොරොත්තු වෙනුයි අපි අද දවසේ සමු ගන්නේ සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට අපේම උරුමය සොයා අපේ කමට ඉඩ තියා දසක සිසාරා සරණි චාරිකාවයි හරිත රූප වාහිනි නාලිකාවයි දසක සිසාරා සරණි චාරිකාවයි දඬු උව දලුලන මෙහි මත හේනට කුඹුරට යොමු කරගත සිත බත බුලතින් මගේ රට සරු කරවන ගුවි තේ පිට සවි ශක්තිය අය දින දසත සිසාරා සරණ චාරිකාවයි Charika
ගලනා හැලදොල වැඩෙනා ගහකොල සත් වග සුරකින බවට සපත කළ සිත සුව පත් කළ රසත සිසාරා සරණ චාරිකා